අදමේ හදන්නේ රසම රස බිම්මල් තෙම්පරාදුවක්. ඔයාලත් බිම්මල් තෙම්පරාදු හදනව ඇති. බලන්න ඔයාලත් හදන්නේ මේ විදිහටද කියලා. ඉස්සෙල්ලාම මම කරන්නේ බිම්මල් ටික මේ වගේ හිමි තීරුවලට ඉරාගෙන ඒකට උණු වතුරයි ලුණු කුඩු චුට්ටකුයි දාලා කලවම් කරලා තැම්බෙන්න තියන විනාඩි 5ක් 6ක්. උපරිම 10ක් විතර තමයි තියන්නේ. ඊට පස්සේ වතුර ටික හොඳට මිරිකලා සාමාන්‍ය වතුරෙන් සෝදලා තමයි මේ අරන් තියෙන්නේ. දැන් හදන්නේ මේක තෙම්පරාදු කරන්න. නන් ස්ටික් පෑන් එකකට තෙල් චුට්ටක් දාලා සුදු ලුණු අබ මේ දේවල් ටික හොඳට තෙම්පරාදු කරගෙන ඊට පස්සේ අපි දානවා මේකට අපි හීන තීරු වලට ගිරාගත්ත බිම්මල් ටික. ඒ වගේම ලුණු කුඩු චුට්ටකුත් දාලා හොඳට කලවම් කරලා මේ ටික හොඳට රත්තරන් පාටක් වගේ එනකන් තියෙනවා තෙම්පරාදු වෙවි. ඒකට හැබැයි විනාඩි 7-8ක්ම යනවා. ඊට පස්සේ තෙම්පරාදුවට අපි දාගන්නේ බීලුණු. හීනෙට කපාගත්ත බීලුණු, කරපිංචා, අමු මිරිස්, තක්කාලි, මාළු මිරිස්, ඒ වගේම අපි දාගන්නවා කෑලි මිරිස්, ගම්බිරිස් කුඩු, තොණ පහ කුඩු ටිකක්, ඒ වගේම කරි පවුඩර් ටිකක්, ඒ වගේම අපි දාගන්න ඕනි මේකට සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, මේ සේරම දාලා කලවම් කරලා මේකේ පෙනුම බල්ල තමයි කහ කුඩු දාන්නේ. ඒ වගේම චුට්ටක් තෙම්පරාදු වුණාට පස්සේ තමයි අපි තක්කාලි සෝස් එකතු කරන්නේ. මේ විදිහට විනාඩි 5ක් 6ක් අපි ලිපේ හොඳට පිස ගන්න ඕනි. ඒ වගේම කියන්න ඕනි ගොඩක් උෂ්ණත්වයක් එපා. මද උෂ්ණත්වයක් තමයි ඕනි. මේ තියෙන දැන් අපි හදාගත්ත බිම්මල් එක. මේ වෙනකොට ලස්සන පාටක් වගේම හොඳ සුවඳක් තියෙනවා. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.